තානෝ හෝකානෝ කියන තේරුම තියෙන වචනයක්. එනදත් අපි වෙන්ද වගේම ආවා ඔයාලව හම්බ වෙන්න විශේෂ ටෝක් වලින්. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. ජපානය කියලා කියන්නේ මහායාන බුදුදහම පවතින රටක්. ලංකාව තේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය. එතකොට බුදුදහම ගත්තාම ප්‍රධාන වශයෙන් මහායාන තේරවාද කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මේ කොටස් දෙකෙන් ජපානය අයිති වෙන්නේ මේ මහායාන සම්ප්‍රදායට. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ මහායාන තේරවාද කියන සම්ප්‍රදාය දෙකේ තියෙන ලොකුම වෙනස මොකක්ද කියලා බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තරේ තමයි මේ මහායාන බුදුදහමේම තියෙන වචන දෙකකින් සිහිපත් කළොත් එහෙම තේරවාද බුදුදහම ජිරිකි හොංගං කියලා හඳුන්වනවා. මහායාන බුදුදහම තරිකි හොංගං කියලා හඳුන්වනවා. ජිරිකි හොංගං කියන එකේ තේරුම ජි කියන අකුර ජිබුන් තමන් කියන තේරුම තියෙන්නේ. රිකි කියලා කියන්නේ චිකර ශක්තිය කියන තේරුම තියෙන්නේ. එතකොට සුව ශක්තියෙන් විමුක්තිය සලසා ගන්නා ධර්මය තේරවාදී බුදුදහම හැටියටත් තරිකි හොංගං තා කියලා කියන්නේ තනෝ හොකනෝ කියන තේරුම තියෙන වචනයක් අනිත්‍ය කියන අදහස. එතකොට රිකි කියලා කිව්වේ එතනත් චිකර ශක්තිය කියන එක. එතකොට අන් අයගේ ශක්තියෙන් විමුක්තිය සලසා ගැනීමේ ප්‍රතිපදාවක් කියන මේ තේරුම් දෙක තමයි තියෙන්නේ. එතකොට ඒක පැහැදිලිව කිව්වොත් එහෙම තේරවාදී බුදුදහමේ අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ තමාට පිහිට තමාමයි වෙන පිහිටක් නැත. ඉතින් ඒ නිසා සුව ශක්තියෙන් සිල්වත් වෙලා ධර්මයේ ඉගෙනගෙන භාවනා කරලා හිත දියුණු කරගෙන ඒ විදිහට නිවන් මාර්ගයේ ගමන් කළ යුතුයි කියලා උගන්වනවා. මහායාන බුදුදහම එහෙම නෙවෙයි. මහායාන බුදුදහමේ ගොඩක් බෝධිසත්වරු ඉන්නවා, බුදුවරු ඉන්නවා. ඒ අයට වන්දනාමාන කිරීම තුළින්, පුද පූජා පැවැත්වීම තුළින් ඒ අයගෙන් පිහිට රැකවරණයේ සැලසিলা, විශේෂයෙන්ම ඔය අමිතාභ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වගේම චූල සුඛාවතී සූත්‍රය, මහා සුඛාවතී සූත්‍රය කියලා සූත්‍ර කීපයක් තියෙනවා. ඒ සූත්‍රවල සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් එක දවසක් හෝ එක රැයක් හෝ නමෝ අමිතාභ කියලා සජ්ජායනා කරනවා නම් ඒ අමිතාව බුදුන්ට නමස්කාර කරනවා නම් සුඛාවතියට යන්න පුළුවන් කියලා, සතුටටපත් වෙන්න පුළුවන් කියලා උගන්වනවා. එතකොට මේ මහායාන තේරවාද කියන මේ බුදුදහමේ තියෙන ප්‍රධානම වෙනස ඔන්න ඕකයි. තව ගොඩක් වෙනස්කම් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඔය වෙනස තමයි තියෙන්නේ. ඉතින් ජපානයට බුදුදහම යන්නේ ක්‍රිස්තු වර්ෂ 550 දී විතර. ඒ කාලයේදී ශෝතකු තයිසි කියන ඒ රාජකුමාරයා තමයි බුදුදහම ජපානයට හඳුන්වා දෙන්නේ. ඉතින් එතුමා රජපෞලකින් පැවතගෙන එන රාජකුමාරයෙක්. ජපානයේ නරා කියන යුගයේදී නරා කියලා පළාතක් තියෙන, ඒ පළාතේ තියෙනවා විහාරස්ථානයක්, ඒ කෝෆුකුජි කියලා. ඒ විහාරස්ථානයේ තමයි ඒ හාමුදුරුවන්ගේ ප්‍රධාන විහාරස්ථානය වෙන්නේ. අන්න ඒ විහාරස්ථානයේ ඉඳගෙන එතුමා රට පාලනය කළ යුතු ආකාරයේ පිළිබඳව වගන්ති 17කින් යුක්ත විවස්ථාවක්. ඒ විවස්ථාවේ දෙවෙනි වගන්තිය හැටියට තියෙන්නේ අසුකු සම්බෝ උයමයි කියන තේරුම වාක්‍ය. ඒකේ තේරුම තමයි හදවතින්ම තුනුරුවන්ට ගරු කළ යුතුයි කියන එක. ඉතින් ඒ අනුව තමයි ජපානය ගොඩ නැගෙන්නේ. ජපානයේ ඉතිහාසයේ දිහා බැලුවට පස්සේ ඒ බුදුදහමේ ආභාසය තුලින් තමයි ඒ ජපානයේ ගෘහ නිර්මාණ ශිල්පය, දේශපාලනික ඒ පසුබිම සියල්ලක්ම සකස් වෙලා තිබෙන්නේ තනෝ හොකනෝ කියන තේරුම තියෙන වචනයක්. ඉතින් ඒ නිසා දැනුත් වර්තමානයේ ඔය තේ කලාව, මල් කලාව කියලා හඳුන්වන සියල්ලක්ම සෙන් බුදුදහමේ ආභාසය නිසා සකස් වුණ දෙයක්. ඉතින් වර්තමානයේ ගැන කියන්න ඕනේ, වර්තමානයේ ජපන් ජාතිකයෝ බොහෝ දෙනෙක් කියනවා තරුණ අය අපිට ආගමක් නැහැ කියලා. ඒ ආගමක් නැහැ කියලා එයාලා කිව්වත් එයාලා පිළිගන්නවා අපේ අම්මා තාත්තා ආච්චි සීයා ඒ හැම දෙනාම බෞද්ධ. ඒ නිසා මැරුණට පස්සේ හරි අපි අනිවාර්යෙන් පන්සලට යනවා. අපිට ආගමක් නැති වුණාට අපේ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ මේ
බුදු දහම මුල් කරගෙනයි කියන එකේ අය කියනවා. ඉතින් ඒ නිසා ජපානයේ සංස්කෘතිය සදාචාරය සකස් වෙලා තියෙන්නේ මේ බුදු දහමේ ආභාසයෙන් කියන එක සිහිපත් කරන්න කැමතියි. මේ වගේ වීඩියෝස් තව බලන්න අපව subscribe කරන්න අමතක කරන්න එපා.